මේ අපිට ගොඩාක් අය සටහන් දාලා තිබුණා යම් යම් කරුණු කාරණා එක්ක. මේකේ කොටසක් තමයි මම මේ වෙලාවේදී මතක් කරේ, සමහර ඒවා ඉදිරි අවස්ථාවේදී කියලා දෙනවා. තවත් කාරණයක් කියන්න ඕනේ. ඒ තමයි පසුගිය දවසේ, පසුගිය සතියේ මම දහම් වැඩසටහනට සම්බන්ධ වුණේ නැහැ. හේතුව පසුගිය සඳුදා 12 වෙනිදා අපගේ ගෞරවනීය නාවිනී අරිදම මහා ස්වාමීන් වහන්සේගේ ආදාන පූජා උත්සවය පැවැත්තුණා. කොළඹ පාර්ලිමේන්තු පිටනේ අපේ පින්වතුන් සියලු දෙනා මේවා දකින්න බලන්න කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ අපි බලාපොරොත්තුෙන් හිටියා උන්වහන්සේගේ ආදාන පූජා උත්සවයට සහසම්බන්ධ වෙන්න. නමුත් උන්වහන්සේගේ ආදාන පූජා උත්සවයට සම්බන්ධ වෙන්න බැරි වුණේ මට මේ කාලේ වස් කාලේ නිසා දවස් 6කින් එන්න ඕනේ. ඉතින් මෙච්චර දුර බැහැර ගිහිල්ලා මට ඒක ඉතා ඉක්මනින් ගියා හැරුණා වගේ නිසා, ඒ වගේම අපේ ගෞරවනීය ස්වාමින්වහන්සේලාගෙන් අවසර ලැබුණා එන්දිපා කියලා ආනේ නිසා තමයි, වස් කඩාගෙන එන්දිපා කියන අවසරය නිසා තමයි මම ඒකට සම්බන්ධ වෙන්නේ නැත්. නමුත් ඒ සම්බන්ධ වෙන්න නොහැකි වීම ගැන ධර්මයේ සංවේගයක් අපිට තියෙනවා. අවසාන අවස්ථාවේදී උන්වහන්සේට උන්වහන්සේ දකින්න බලන්ට යන්න බැරි වුණා කියන, ඒ වගේම ගරු කරන්න බැරි, ඒ කියන්නේ උන්වහන්සේගේ ආදාහණයට යන්න බැරි වුණා කියන එක පැත්තකින් හිතට තියෙනවා. ඒ වුණත් මම අපේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගෙන් දැනුම් උන්වහන්සේලාට අනුව මම ගියා කියලා වුණත්, දුර බැහැර ගිවාගෙන දවස් දෙකක් ගත කරන ගියා කියලා වුණත්, කතා කරන්නට විශේෂ වැඩක් උන්වහන්සේ වෙනුවෙන් කරන්නට ගියා, නිකම් හැරිලා එන එකයි. ඒක නිසා උන්වහන්සේලාට අනුයාත වුණා අපේ ශ්‍රී ලාංකික සහ ලෝකවාසී ධර්මයේ කැමැති විශාල පිරිසකට ධර්මයේ වශයෙන් විශාල පාඩුවක් කියන බව මම හිතන්නේ මේ පින්වත් හැම දිනාටම දැනෙනවා, අපිටත් ඒක හරියට දැනෙනවා. ඇත්තම කියනවා නම් යම්කිසි වස්තුවක් තියෙන කාලයට වටින්නේ නැහැ. නැති කාලයට හරියට අගී. නමුත් අපේ අරියදම්ම මහා ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ ජීවිත කාලයේ ඉන්න කාලෙත් වටිනවා, නැති වුණාට පස්සේ නම් ගොඩාක්ම වටිනවා. උන්වහන්සේගේ ජීවිතයේ ගොඩාක්ම කැප වෙලා ආපු ජීවිතයක් අපේ පඬිතු ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න කාලේ අපේ උපාධ්‍යයන් වහන්සේ කඩවැද්දේ ශ්‍රී ජිනවංශ මහා ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේ නිතර කිව්වේ ඒ ස්වාමීන් වහන්සේ අරියදම්ම ස්වාමීන් වහන්සේ බ්‍රහ්ම ලෝකේ ඉඳලා බුද්ධ ශාසනයට පිහිටෙවෙන්න ආපු ස්වාමීන් වහන්සේ නමක් හැටියට. උන්වහන්සේගේ ගමන බිමන, ඒ වගේම දේශනා විලාසය සහ ඒ වගේම කටයුතු කාරණා කරන විදිහ දිහා බැලුවාන් පස්සේ උන්වහන්සේ ඒ වගේ හොඳ තදබල හැඟීමකින් මේ මනුස්ස ලෝකයට උප්පත්ති වශයෙන් ආවා කියන කාරණය අපිට හිත හොඳට විශ්වාස කරන්න පුළුවන් අවස්ථාවක් තිබුණා. ඉතින් අපිත් උන්වහන්සේලාගේ ගෝලියෝ හැටියට, ශිෂ්‍යයෝ හැටියට මේ ශ්‍රී ලංකාවේ ඉපදිලා මහානවින්ට ලැබුණ උන්වහන්සේලා වැඩ ඉන්න ආරණ්‍ය සේනාසන උන්වහන්සේලාත් එක්ක අපි හිටියා. උන්වහන්සේලාත් එක්ක ඒකට පින්දපාතේ ගියා. උන්වහන්සේලාත් එක්ක ඒකට ධර්ම දේශනාවට ගියා. උන්වහන්සේලාත් එක්ක භාවනා කළා. උන්වහන්සේලාට වන්දනා කරා. ඒ සතුට තියෙනවා. විදේශ රටක හිටියත් උන්වහන්සේලාගේ ශිෂ්‍යයෝ හැටියට, ගෝලු බාලයෝ හැටියට උන්වහන්සේලාගේ සංඝ පිරිසේ එක්තරා තවත් පුරුකක් හැටියට, සමාජිකෙක් හැටියට ඉන්නවා කියන්නේ සන්තෝෂයේ තියෙනවා. නමුත් උන්වහන්සේලාගෙන් කෙරුණා වූ ඒ ශාසනික ධර්ම ප්‍රචාරක සේවාව ලෝකයාගේ හිත්වලට ධර්ම ආලෝකේ ලබා දීමේ ඒ සේවාවේ අඩුව නම් එහෙම පිරිමහන්න පුළුවන් අඩුවක් නෙවෙයි. ඒ තරම් දැනුමක් උන්වහන්සේලාගේ හිත්ත උන්වහන්සේට තිබුණා. ඒ වගේම විශාල පාඩුවක් ඒක පිරිමහන්න, එහෙම සාමාන්‍ය සමත් කෙනෙක් කොහොම බිහි වෙයිද කියලා හිතාගන්න අමාරුයි. ඉතින් උන්වහන්සේගේ අපවත් වීමත් එක්ක අපි මේ පින්වත්තුන්ට දැනගන්න පොඩි පොඩි කරුණක් කියනවා. පසුගිය මාසේ මාස 6කට පමණ ඉඳදී මම මාර්තු මාසයේ උන්වහන්සේ මුණ ගැහෙන්න වැඩියා මේතිරිගල සේනාසනෙට. මම සමහර ලාට මොකක් හෝ වේවා බරපතල ධර්ම කාරණයක් තිබුණොත් උන්වහන්සේට
අවස්ථාව තිබුණොත් විවේක තිබුණොත් කතා කරන්නත් පුළුවන් වුණොත් මම මෙහි ඉඳලා දුරකථනයෙන් කතා කරලා ඒව සාකච්ඡා කරනවා. සමහර සාකච්ඡාමම ඔය මෙල්බන් එහෙම ඉන්නකොට කරපු සාකච්ඡාමම දුරකථනයෙන් සාකරන සෑම සාකච්ඡාවක්ම මම රෙකෝඩ් කරගෙන තියෙනවා, පටිගත කරගෙන තියෙනවා. මම මේ පසුගිය කාලෙත් මම ඉතින් දුරකථනයෙන් වරින් වර සාකච්ඡා කරා, කතා කරා. මාර්තු මාසයේ උන්වහන්සේ බැහැදකින්ට ගියයින් පස්සේ ඒ ස්වාමින් වහන්සේගේ දුකස පහලා මම ඉතින් ගෙනිච්ච පරිස්කාරයක් එහෙම ගෞරවයෙන් පූජා කරලා ඉතින් උන්වහන්සේ හැරමිටිකින් තමයි ඒ වෙලාවේ ඉතින් ඔය එහෙතෙම හිට යන්නේ ඉන්නේ. ඉතින් බොහෝම සුහදව කතා කළා. ඉතින් ඒ ස්වාමින් වහන්සේ මොකක් හෝ වේවා හේතුවක් නිසා වෙන කාලවලට වඩා බොහෝම ලෙන්ගතුව, කිට්ටුව, ලංව, බොහෝම හිතවත්ව හරීම කුළුපගව ලංව කතා කරා. ඒ වගේම තමයි මේ උන්වහන්සේ මේ වෙනත් සාමාන්‍යයෙන් කෙනෙක් අපි අහලා තියෙන හැටියට විනාඩි 10න් 15න් කතා කරලා නවත්තන නැති කියලා. නමුත් උන්වහන්සේ මා හිතන්නේ පැයකටත් වැඩි කාලයක් මාත් එක්ක කතා කරා. මටත් ඉතින් අර අනුකම්පාවක් ඇතුළු නවත්තන්න ඕනකම තිබුණා මේ ඒසානන්සේට මහන්සිය නිසා. නමුත් එහෙම දිගට කතා කරලා මේ ආගිත්තර ඒ වගේම ධර්ම කතා කරලා ශාසනීය කටයුතු කතා කරලා ඒ වගේම තමයි ඒ ස්වාමීන් වහන්සේ පෙරවපු සිවුරක් මට පූජා කළා. මේක පාවිච්චි කරන්න කියලා. තව සිවුරු උන්වහන්සේගේ උසට මහතට මහණ සිවුරු මට ගැලපෙනවා. ඒක නිසා ඒ සිවුරු හතරකුත් අලුත් ඒවා පඳු උපවාගෙන පඳු ගහගෙන පාවිච්චි කරන්න කියලා සිවුරු හතරක් දුන්නා. උන්වහන්සේ පෙරවපු සිවුරක් පූජා කළා. ඉතින් මේකත් මම මේ අරගෙන ඉතින් බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම ප්‍රියෙන් ඉතින් ඒ සිවුරු අරගෙන ඉතින් මම ආවා. මේ කෙරෙන වැඩ කටයුතු ඉතින් දායක පින්වතුන්ට කියන්න ඇති ඉතින් කොහොම හරි ආරංචි වෙලා තියෙනවා. ඉතින් උන්වහන්සේට වන්දනා කළා මම ඉතින් ආවේ අප්‍රේල් මාසේ. ඊට පස්සෙත් වරින් වර මේ මම දුරකථනයෙන් උන්වහන්සේත් එක්ක සම්බන්ධ වුණා. එක දවසක් මට කතා කළා භාවනා වැඩසටහනක ඉන්නකොට ඕක්ලන්ඩ් වල. ඒ වෙලාවේදීත් ධර්ම කාරණා කතා කරලා පින් දුන්නා. ඊට පස්සේ අවසාන වශයෙන් අපේ ගෞරවනීය ආර්යදම මහා ස්වාමීන් වහන්සේ මට දුරකථනයෙන් කතා කරා ජූලි මාසේ. ජූලි මාසේ කතා කරලා උන්වහන්සේට යවපු පරිස්කාරයකට බොහෝම පින් දුන්නා. පින් දීලා අපේ අනිත් ස්වාමින් වහන්සේලා සංකීර්ත ස්වාමින් වහන්සේ අනිත් අරිසාන් ස්වාමින් වහන්සේ ගැනත් අහලා ඉතින් ආශිර්වාද කරලා උන්වහන්සේ නැවතුණා. ඒ තමයි ආර්යදම ස්වාමින් වහන්සේ මාත් එක්ක කතා කරපු අවසානම කතාව අවසාන දුරකථනය. ඊට පස්සේ උන්වහන්සේ රෝහල් ගත වුණා. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න සූදානමක් තියෙන ගතියත් කලින් මතක් කරා. ඉතින් මේ උන්වහන්සේ අපවත් වුණා කියලා දැනගත්තයින් පස්සේ හරියම හිතේ අඩුවක් ඒ වගේම නිකන් පුදුමාකාර වැකියුම් එකක් වැකියුම් ගතියක් හිස් ගතියක් දැනුණා. ඉතින් ඊට පස්සේ තමයි මතක් වුණේ අපේ ජීවිතයේ යම් යම් දේවල් සිදු වෙනවා පෙර සලකුණු හැටියට උන්වහන්සේ මං හිතන්නේ නැවත ආය අපි හම්බ වෙන්නේ නැහැ කියන එකේ පෙර සලකුණක් වගේ තමයි උන්වහන්සේ ගොඩාක් ඉතින් අර කිට්ටු වෙලා අපිට සිවුරු හැම පරිස්කාර පූජා කරලා හොඳින් ඉන්න කියලා ඒ වගේම හොඳින් ශාසනය ගැන වටිනාකම කියලා දීලා හොඳින් මහානකම කරන තාලේ ඒ වගේ අවවාදාන ශාසනා දීලා අර තමන් වහන්සේ පෙරෝ පුරෝණ සිවුරුකුත් මට දීලා ඒ ඇවිල්ලා ආයේ කවදාකවත් දකින්නේ නැහැ හමු වෙන්නේ නැහැ කියන එකේ පෙර නිමිත්තක් සලකුණක් හැටියට තමයි ඒක සිද්ධ වෙලා තියෙන්නේ කියන බව මට සිහිපෙන් උනේ උන්වහන්සේ පෞගිය 7 වෙනිදා උදේ මැසේජ් එක ආවන් පස්සේ. ඉතින් එහෙම දේවල් සිද්ධ වෙනවා. එහෙම දේවල් සිද්ධ වෙනවා. ඉතින් උන්වහන්සේගේ ජීවිතේ ඔය වගේ දේවල් තව ගොඩාක් දේවල් තියෙනවා කියන්න මේ වෙලාවේ මම මේ ටිකක් තමයි මතක් කරේ. ඒ වගේම හොඳ ධර්මඥානයක් තිබිච්ච හොඳ ගුණවත් ස්වාමින් වහන්සේ නමක්. ඉතින් ලෝකයාට හරීම හිස්තනක් ඇතුව උන්වහන්සේ ධර්මානුකූලව, කර්මානුකූලව ඒ වගේම සංස්කාර ධර්මයන්ගේ ඒ ස්වභාවය නැවත සිහිගන්වමින් උන්වහන්සේ මැකී ගියා. උන්වහන්සේ අපවත් වුණා.
ඊළඟට උන්වහන්සේගේ ආධාන අවස්ථාවේදී දේශනා කරපු අපේ ස්වාමින් වහන්සේ නමක් කියපු දේශනා කරපු දේශනාවක් මත යම් යම් ගොඩාක් අය මේ මගෙන් ප්‍රශ්න අහලා තිබුණා. ඒ වගේම ලංකාවේ ආයත් අහලා තිබුණා ස්වාමින් වහන්සේලාත් මතක් කරා ඒවා. ඒ වගේම ඉතින් අපේ සමහර පින්වතුනුත් ඇහුවා. ගොඩක් අය මේ ගැන දැන් යම් යම් කතාවල් ඇති වෙනවා. ඒ තමයි ඒ ස්වාමින් වහන්සේට ලෝකයාම දන්න දෙයක් තමයි උන්වහන්සේට ධ්‍යාන අභිඥාවන් පිහිටුවා ගන්නට හැකියාව තිබිච්ච බව. ඒ වගේම දැන් උන්වහන්සේ තුසිත දිව්‍ය ලෝකයේ උප්පත්ති ලබා තිබෙන බව. ඒක යම් ක්‍රමයකින් දැනගෙන තියෙන දැන් ලෝක පිළිබඳව පරසිට දන්නා නුවණ තිබෙන උන්වහන්සේලා ඉන්නවා නම් ඒක දැනගන්න පුළුවන්. පරලෝක පිළිබඳව දැනගන්න එක ඒක පුළුවන්. ඉතින් අපි යම් යම් ක්‍රමවලින් ඉස්සර කාලෙත් ওই ස්වාමීන් වහන්සේලා ධ්‍යාන ඉරදී තිබෙනා ස්වාමීන් වහන්සේලා යම් යම් සිදුවීම් මතක් කරලා තියෙනවා. ඒ වගේම අපි දැනගන්නවා මේ වෙලාව වෙනකොට දුටුගැමුණු රජතුමා තුසිත දිව්‍ය ලෝකයේ උප්පත්ති ලබා ඉන්න බව, තිස්ස කුමාරයා තුසිත දිව්‍ය ලෝකයේ උප්පත්ති ලබා තිබෙන බව, විශාකා මහ උපාසිකාව තුසිත දිව්‍ය ලෝකයේ උප්පත්ති ලබා තිබෙන බව, අනාත පින්ඩික තිරිතුමා තුසිත ලෝකයේ දිව්‍ය ලෝකයේ ඉන්න බව, තවත් සත්පුරුෂයන් ඉන්න බව අපි අහලා තිබෙනවා. දේශනාවලක් තිබෙනවා පසු කාලීනව ස්වාමින් වහන්සේලා මතක් කරපුවා තියෙනවා. මෑතම කාලයේදී තුසිත දිව්‍ය ලෝකයේ උපතුණා වූ කෙනෙක් හැටියට අපේ අරියදම ස්වාමින් වහන්සේ නම් කරනවා. ඉතින් මේක උනේ කොහොමද කියලා කියන එක පිළිබඳව යම් යම් අයගේ සැකසංකා ඒ වගේම ප්‍රශ්න ප්‍රහේලිකා තියෙන බව පේනවා. ඉතින් ඒක නිසා තමයි අපේ පැත්තට මේවා යොමු කරන්නේ. ඉතින් මේ කතාව දැන් රෙකෝඩ් වෙනවා. ඒ වගේම පස්සේ ලෝකයාම අහනවා. ඔය ඇහුවෙන් පස්සේ ඊමේල් උත් දේවි මේකට මැසේජ් දාලා තියාවි. මම ධර්ම මතේ සහ දැනගෙන තිබෙනා වූ ආධාරණ දැනගෙන තියෙන ධර්මයට අනුව තමයි මම මේකට උත්තරේ සපයන්නේ. ඒ සියලු දෙනා වෙනුවෙන්. ඒ අහපු එක ප්‍රශ්නයක් තමයි මේ අවසාන අවස්ථාවේදී පහළවන්නා වූ චිත්තේට ගොදුරු වෙන්නා වූ ආරම්මණය. අපි තේනවා මේ කුසල ආරම්මන ගරු ආරම්මන අකුසල ආරම්මන ගරු ආරම්මන. ඒ කියන්නේ ඒකට කියනවා ගරුක කර්මය කියලා. ගරුක කර්මයක් නම් ජීවිත කාලේ කරුකත් ගරුක කර්මයක් නම් ඒක ඒ ගරු කර්මයේ ආරම්මණය චුති අවස්ථාවේදී ඉස්සරහට එනවාමයි ඒ තරම්ම බලවත් නිසා තමයි ඒකට ගරු ආරම්මණේ ගරු කර්මය කියලා කියන්නේ. පංචානන්තරයේ කර්මයේ කලාව පිනාට අකුසල පක්ෂෙන් නම් ඒක ඒ සිද්ධියේ ඒ කර්මයේ ඒ නිමිති සටහන් එනවා. ඒක ගරු නිසා. යම් කිසි කෙනෙක් ආනන්තරයේ කර්ම පහම කරලා තියෙනවා නම් ආනන්තරයේ කර්ම පහම කරලා තිබෙනවා නම් ඒ පහෙන් සංඝ විහිදී කියනා වූ ආනන්තරයේ කර්ම සලකුණ ඉස්සරහට එනවා. ආනන්තරයේ කර්ම පහෙමුත් මේ සංඝ විහිදී කියන එක බලවත්ම ආනන්තරයේ කර්ම නිසා. ඔය අකුසල පැත්තට කුසල පැත්තට ගත්තයින් පස්සේ අපි වඩන්නා වූ ධානවල ධාන නිමිති සටහන්. ඒ කියන්නේ පරිකර්ම උපචාර අවස්ථාවේදී හසුරවන්නා වූ ධාන ඒ නිමිති තියෙනවා. ඒ ධාන නිමිත්තක් එක තමයි ගොඩ වෙන්නේ ධානයකට. හැබැයි ඒකෙන් තේරුම් ගන්නට හොඳ නෑ ධානයකින් මේ අපවත් වෙනවා ධානයකින් මේ යනවායි කියලා. අවසානයේදී ගරුක කර්මයේ හැටියට ධාන එහෙම තියෙනා වූ කෙනා දැන් කුසලපත්ති ගරු කර්මයේ තමයි ධානය. සමහර අය කියනවා මේ කඨින පූජා පින්කම් කියලා. කඨින පූජා පින්කම් ලෞකික වශයෙන් කරන්නා වූ මහා පින්කම් වල ඉහළ තලයේ පින්කමක් තමයි. නමුත් ආරම්මණයක් හැටියට එනකොට එnde ඒක මේ ගරු කර්මයක් නෙවෙයි. ගරු කර්ම හැටියට සලකන්නේ ධාන ධර්ම චිත්ත භාවනා. ධාන ධර්ම ඒ වාගේ අරමුණු. ඒක නිසා යම් කිසි කෙනෙක් ධාන අවබෝධ කරගෙන ලබාගෙන තිබුණා නම් ඒ ධාන ධර්ම වලදී පරිකරම උපචාර අවස්ථාවේදී හැසිරෙන්නා වූ ඒ සලකුණු තමයි ගරු කර්මයේ හැටියට සලකුණ හැටියට ඉදිරිපත් වෙන්නේ.
යම්කිසි කෙනෙක් හොඳට ධ්‍යාන තිබුණා නම් සමාපatti තිබුණා නම් ඒකාන්තයෙන්ම ඒ වාගේ සලකුණක් තමයි එන්නේ. ඒක එනවා එනවාමයි. හැබැයි ප්‍රශ්නේ මේ සිද්ධියේදී මේ ස්වාමීන් වහන්සේට ධ්‍යානක් තිබුණාලු. මේ ස්වාමීන් වහන්සේ ත්‍ෂ්ඨ සමාපatti තිබුණාලු. හැබැයි ඉපදුනේ තුසිත දිව්‍ය ලෝකයේලු. ආන්න ඒක තමයි මේ අපේ සමහර පින්වතුන්ට ඇති වෙලා තියෙන ප්‍රශ්නේ. ඒකෙන් මෙහෙමයි තියෙන්නේ. අපිට ධ්‍යානයක් තිබුණායි කියලා. ඒ වාගේම ධ්‍යාන ශක්තිය තිබුණා කියලා. අපේ හිත තිබුණා නම් ඒ පැත්තට නොයන්ට, කාමාවචර භූමියක හිත පිහිටුවන්ට, manuss ලෝකයේ උපදින්ට, දිව්‍ය ලෝකයක උපදින්ට හිත තිබුණා නම් අර කොච්චර ගරුක කර්ම හැටියට ඒව තිබුණාට අවසානයේදී මතක් වෙන්නේ අර කර්මයේ මූලික අවස්ථාව කාමාවචර චිත්තයකට ගොදුරු වෙන සලකුණ පමණයි. ඒක නිසා ඊට පස්සේ උපදින්නේ manuss ලෝකයේ හෝ එහෙම නැත්නම් දිව්‍ය ලෝකයේ. මේමත් හිතන්න පුළුවන්. මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයාට හොඳ ධනවත් සල්ලි තියෙන කෙනෙක්. එයාට ප්ලේන් තියෙනවා. ප්ලේන් තියෙනවා. ඒ වාගේම ප්ලේන් එකේ ගමන් කරන්න පුළුවන්. ඒ වාගේම රටින්ට දැන් අපි හිටමු ඕස්ට්‍රේලියාවේ. ඕස්ට්‍රේලියාවේ එයාට ගමන් කරන්න පුළුවන්. මෙල්බර්න් ඉඳලා පර්ත් එයාට යන්න පුළුවන් පැය 4ක පමණ ගමනක්. ඉතින් ට්‍රේන් එකක් තිබෙනවා එයාට ප්ලේන් එකේ යන්න පුළුවන්. ඒ ප්ලේන් එකේ යන්න ප්ලේන් අයිතිකාරයා වුණාට ඒක පදවන්න පුළුවන් වුණාට එයා තෝරා ගන්නවා මම මේ ගමන යනවා කාර් එක කියලා එයා කාර් එක කියනවා. නැති හින්දා නෙවෙයි. එයා තෝරගන්නේ ඒකයි. ඒ වගේ යම්කිසි කෙනෙක් ධ්‍යාන තිබුණාය කියලා සමාපatti තිබුණාය කියලා ප්‍රණීතිය තිබුණා නම් හිත දහණය කරා නම් හිතේ ප්‍රණීතිය තදබල විදියට ප්‍රාර්ථනාවක් අපේක්ෂාවක් ලැබුවා නම් යම්කිසි වෙනත් තැනක උපදින්නේ කියලා ආනේ එතින්ට තමයි හිත අදින්නේ හේතුව තදබල හිතේ ප්‍රණීතිය නිසා. අනිත් කාරණේ තමයි බෝධිසත්වයන් වහන්සේ නමක් හැටියට තමයි උන්වහන්සේ වැඩ කටයුතු කරලා තියෙන්නේ. ලෞතර බුද්ධත්වයේ ප්‍රාර්ථනා කළ තිබෙනවා. ඒ නිසා ඒ සඳහා උන්වහන්සේ අරමුණු කරගෙන කටයුතු කරලා තිබෙනවා. ඒ බෝධිසත්වයන් වහන්සේලාගේ චර්යාව ඇවිල්ලා මෙහෙමයි මහන්සියෙන් මහන්සියෙන් මොකක් හරි හොයාගෙන ගිහිල්ලා උන්වහන්සේලා දිව්‍ය ලෝකයේ හෝ බ්‍රහ්ම ලෝකයේ හෝ වේවා රැඳිලා ඒකේ හිර වෙලා ඒකේ කාලය ගත කරන්නේ නැහැ. උන්වහන්සේලාගේ එකම අරමුණ තමයි කොහේ හෝ වේවා පුළුවන් තැනක රැඳිලා ඒතෙන්ට manuss ලෝකේ හරි දිව්‍ය ලෝකේ කොතෙන්ද හරි ගිහිල්ලා තමන්ගේ කරුණ 10 සම්පූර්ණ කර ගැනීම, දානේ පුරා ගැනීම, සීලේ පුරා ගැනීම, නෛෂ්ක්‍රමයේ පුරා ගැනීම, ඒ ප්‍රඥා වඩා ගැනීම, ඉවසීම වඩා ගැනීම, වීරිය වඩා ගැනීම, සත්‍ය පුරුදු කිරීම, අදිෂ්ඨාන ශක්තිය දිනු කිරීම, මෛත්‍රිය වඩා ගැනීම, උපේක්ෂා දිනු. ওই කරුණ 10 දිනු කිරීමේ තියෙන පුළුවන් තැනකට තමයි යන්නේ. සාමාන්‍ය කෙනෙක් වගේ නෙවෙයි. දැන් උන්වහන්සේගේ තිබෙනා වූ කීර්තිය ප්‍රශංසාව ඒ වගේම පිළිගැනීම තී අනුව උන්වහන්සේට පුළුවන්කම තිබුණා ඒ කාන්තේම ඔය කොළඹ පැත්තේ හොඳ සුවිසල් මේ බංගලාවක් අරගෙන ඒ වගේම ඔය කොළඹ හත පැත්තේ හොඳ ලස්සන පාරක දායකයෝ හොඳ වාහන යාන වාහන තියාගෙන හොඳට වැජෙබෙන්න පුළුවන්කම තිබුණා. නමුත් පුළුවන්කම තිබුණාට ඒක කරන්නේ නැත්තේ එතන පාරෙම ඉන්නේවි. උන්වහන්සේ අරණිවාසීව ඒ වාගේම ශික්ෂාගරුත්වයෙන් යුක්තව කටයුතු කරේ උන්වහන්සේට ඒ භූමිය තමයි තමන්ගේ හිත දියුණු කරගන්න භූමිය. ආන්න ඒක නිසා බෝධිසත්වයන් වහන්සේලා තිබුණාට තිබුණ දේවල් ඔක්කොම පාවිච්චි කරන්නේ ඔය මේ අහපු ප්‍රශ්න වලට තරමක උත්තරයක් දුන්න තව ගොඩාක් අහලා තිබුණා. ඒ නිසා අපි අවස්ථානුකූලව ඒවත් කියලා දෙමු අවසානයේදී. මේ අපි අපේක්ෂා කරන්නා වූ කාලයට වඩා තරමක පොඩි කාලයකට ගිහිලා තිබෙනවා. ඒ නිසා මම මේ වෙලාවේදී සෑම දිනාටම ආශිර්වාද කරනවා. ධර්මඥානෙ භාවනාඥානෙ පහළ වේවා. අතරමං නොවේ සුවසේ පාරමී ගුණ පුරාගෙන සෑම දිනාටම උතුම් නිවනින් සැනසෙන්න ලැබේවා කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දවසේදී ඔබ වහන්සේ සෑමදා සකදීම් වගේ අපට ඊටාත්ම අගනා වටිනා ධර්ම දේශනාවක් පවත්වා ඒ ධර්ම දේශනාවෙන් අනතුරුව ඔබ වහන්සේ විසින් ඒ හරිය ධම්ම මහානායක හාමුදුරුවෝ සම්බන්ධව ඒ දේශිත කාරණාවන් අපේ සිත් සතන් තුළ ඇති ශ්‍රද්ධාව තව තවත් ප්‍රගුණ කරන්න හේතුවක් වුණා.
අපි දන්නවා ඒ අෂ්ඨ සමාපත්තිය ඇතුළු වැඩ විසුන් වහන්සේ තුසිත දෙවිලො වැඩමසමින් අපි දෙසද මේ ඒ දිවි මේ දැශම කරගෙන ඇතේ කියලා අපි ඉතාමත්ම භක්තියෙන් විශ්වාස කරනවා. ඉතින් වහන්සේ වෙනි කල්යන් මිත්‍රෙක් අපිට මුණ ගැසෙතිනේ මේ වෙලාවේ අපි කාටද මේ ලැබුණා වූ ඒ උතුම් අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන මේ ජීවිත කාලය තුල්දීම තථාගත ධර්මය අවබෝධ කර ගැනීමට අපි හැමදෙනාම අදාදම අධිතං කරගන්නමු කියලා මම යෝජනා කරනවා. ඉතින් ඒ මාවත අපට විවෘත කර දෙන ඔබ වහන්සේට අපි උතුම්ම කල්යාණ මිත්‍රෙක් හැටියට මේ දිනවල මේ කාලේ අප සමග ළඟින්ම සම්බන්ධ සිටිනා ඔබ වහන්සේට ඔබ වහන්සේ පතනා බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන්ම අවබෝධ වේවා කියලා ඉතාම භක්තියෙන් යුතුව ප්‍රාර්ථනා කර සිටිනවා. එහෙනම් කල්යාණ මිත්‍රෙනි අපි ස්වාමීන් වහන්සේට පින් දී සිටිමු. ශීලවන්තං ගුණවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං නමේන මාලතං කුසුතං සාදු.